විවස්ථා ඉදිරිපත් කිරීමෙන් සම්ප්‍රදාන කුල ආරම්භය ලබා ගන්නවා. ඊට පස්සේ අපි දැනට කරගෙන යන්නේ සංගීති සූත්‍රේ. ඒ සංගීති සූත්‍රයේ අදට නියමිත මාතෘකාව සභාගත කිරීමෙන් ඒ මාතෘකාව මතින් හෝ අපේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ අදාළ ප්‍රශ්න මතින් හෝ අපිට විවෘත ධර්ම සාකච්ඡාවකට යන්න පුළුවන්. අපිට පැය කමාරක් පමණ කාලයක් තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. මෙල්බන් නගරය සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම ඉල්ලා හිටනවා ධාතුනි කුටි ස්වාමීන් වහන්සේගෙන් අදට නියමිත උකාශ ව්‍යවස්ථා කොටස සභාගත කිරීමේ සතිවාරය ආරම්භ කළ දෙන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත ස්වක්ඛාතම් බ්‍රහ්මචර්යං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝ පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාල් සද්දා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්දං ගෘහේහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් ඒ උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය අධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යත්පෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුරුනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ නිහි නිත්‍යාචාර ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහවත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයේ වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද ඒ නුත්තමාර්ථය වැළහි යාමට හේතු පැන්න හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාව්‍ය සිඳුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයන් සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. මෙම කල්‍යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචිමානි පදානියන් ගානි ඉද රාජකුමාර භික්කු සද්දෝ හෝති සද්ධාදි තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතා හෝති නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පදානක්ඛමාය අසතෝ හෝති අමායාවි යත්ථා භූතං අත්තානං ආයිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමව දල්හ පරක්කමු අනික්ඛිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤා හෝති උද්‍යාත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානි කෝ රාජකුමාර පංච පදානියං ගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හෙයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල්ලය සීලයක පිහිටුවා පණ්ඩු පලාසයක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා
පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්ජා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසිතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙක් ඇසුරෙන් යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකපුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හෙයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටදින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හේරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටදින්නෙන හේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කරුණ උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සම්මුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතෛදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවාසං කප්පියව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සික්කපද මැදීමට කිසිවකුට කිසි කලක ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සික්කපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් නසා බලා දැනගෙන කිකිව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. පත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට හේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනලැස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැනගෙන කරුණු හොඳින් දැනවගෙන දළදඩු ගති හා කොහොන්වත් නොකුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසර පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගරිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. විනත් පාසා දස ධම්ම සූත්ත අනුමාන සූත්තාගත කරුණු හොඳින්ුගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්දේ වඳවන හෙයි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ති ධර්මය උද්ඝානය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනුමුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුලදූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමඟ සම්බන්ධය පැවැත්විය යුතුය. අකෘෂයයි. දැන් අපි එතකොට හුඟන් දුන්නේ යෝගාශ්‍රම කතිකාවතී 54 අංගවල 26 පළවෙනි කොටස අපි අනිත් දවසට ඒක දෙවෙනි කොටස මීගා ධර්ම සාකච්ඡා දවසට දෙවෙනි කොටස ඉදිරිපත් කර ගන්නවා කියන සටහන හිතේ තියාගෙන අපි යනවා සංගීති සූත්‍රයට එදා නතර කරපු තැන ඉඳලා ධර්ම සාකච්ඡාවට පාඩයක් ඉදිරිපත් කර ගැනීම සඳහා අපි ආරාධනා කරමු 13 කුටියට ඉදා නතර කරන තැන කියවන්නේ කියලා. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස සංගීත සූත්‍රය 358 වෙනි පිටුව 8 ඡේදයේ ඉඳලා අත්ථිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ඒකෝ ධම්මෝ සම්මදක්ඛාතෝ තත් සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරක්ඛිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය සද දේව මනුස්සාන කතමේ කතමෝ ඒකෝ ධම්මෝ සබ්බේ සත්තා ආහාරක්ඛිතික සබ්බේ සත්තා සංඛාරක්ඛිතික අයංකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන
ඒකෝ ධම්මෝ සම්මදක්ඛාතෝ තත්ත සබ්බේව සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරත්ථිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන එවත්නි අරහතු සම්මා සම්බුද්ධ වූ දන්නා දක්නායි භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද එක් දහමක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගිව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහමක් දෙයක් සියලු සත්වයෝ ආහාරයෙන් වරහන් ඇතුළු ප්‍රත්‍යයෙන් සිටුනාහු වෙත් සියලු සත්වයෝ සංස්කාරයෙන් වරහන් ඇතුළු ඵලය සකසන දෙයින් ප්‍රත්‍යයෙන් සිටුනාහු වෙත් එවත්නි මේ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද එක් දහමය එයි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගිව ගැයිය යුතු ඒ බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. මේක ඇත්තටම මේ එක් එනිපාතේ සඳහන් කරලා තිනවා කුමාර පඤ්ඤාවල සඳහන් කරලා තිනවා එකකට කතමි ඒකෝ ධම්මෝ කියන තැනක කුංචි කුමාරයාගෙන් මම හිතන්නේ සෝපාක ඉංගානකොට සබ්බේ සත්ත ආහාර ටිතිකා කියලා පොඩි දරුවෝ බුදුහාමරණ උත්තර දෙනවා. ඒ තමයි බුදුහාමරණ උත්තරේ. අපි සීල සත්‍යයන්ට සීල පණ ඇති සීල දිනාටම පුදු ධර්මය තමයි අපි සීලෙම දෙන ආහාර මත රඳාපවතිනවා කියන්නේ. ඉතින් ඒකෙදී නිකන් විස්තර වශයෙන් බැලුවොත් බුදුචාන් වහන්සේ මිනිස්යාට නැත්නම් නිවන් දකින්නට ආහාර හතරක් කියලා දීලා තියෙනවා. කබලින්කාර ආහාර, අස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඒකේ මනෝ සංචේතන ආහාරය තමයි ඔය දෙවිනියට සඳහන් කරලා තියෙන්නේ සංස්කාර ආහාර කියලා. ඒ කියන්නේ මේ හැම කෙනාම ජීවත් වෙන තමන් හදාගත්ත ලෝකේ. තමන් මේ හිතින්ම වා ගන්න මොනවා හරි සැලසුමක් අදිෂ්ඨානයක් එල්ලයක්. ඉතින් ඒක තමයි ජීවත් වෙන්නේ. එල්ලයක් නැති මනුෂ්‍යර ජීවිතයක් ඇත්ත නැහැ. ඉතින් මේ මනුෂයා පණ ඇති පණ නැති වෙනසුකුත් නැහැ. ඉතින් ඒක නිසා ආහාරය පිළිබඳව සර්වචන්නාසිකේ තියෙන මත්ඤ්‍යුතාවේ ප්‍රමාණි දැනගට පාවිච්චි කරන්න කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා බුදු වෙන ඉස්සෙල්ලා අවුරුදු 6ක් අත්තන අන්තගාමීව ආහාර නොගෙන සිටීමේ පවත්තපල බෝජීව සිටීමේ ලෝකේ කිසි කෙනෙකුට කරන්න බැරි විදිහට දුෂ්කරවතක් කරා. ඒ කාලේ ඕකට ওই බණ දන්නේ නැහැ. අවුරුත් කියලා තියලත් නැහැ. ඒ දවස්වල තිබුණේ මේ නොකා සිටීමේ මේ ලෝක සාමයක්, අතුලිත සාමයක්, වස්තු සමසේ බෙදා හැරීමක් කරන්න පුළුවන් වෙයි. ඒකට කියනවා හංගරියන්ස්ලා කියලා. ජාතියක් කියන කට්ටිය කන්නේම නැහැ කවදාකවත්. කිසිම වැඩක් කරන්නේත් නැහැ. වතුර බොනවා. ඒකල මේ හුලඟෙන් තමයි ජීවත් වෙන්නේ. දෙවට විවික දැනට වෙලා කතා බතා කරන්නේ නැතුව හුස්ම ගැනීමෙන් පමණක්ම ජීවත් වෙනවා. ඉතින් ඒක දැනටත් කරන කීප දෙනෙක් ඉන්න ලෝකේ. ඉතින් ඒක තමයි මේ සර්වචනාංශිත් ගියේ. එහෙම ඉන්න පුළුවන් දවස් 167ක්. කියන අවුරුද්දකින් භාගයක් කෙනෙකුට ඉන්න පුළුවන් මාස 6ක් විතර ඉන්න පුළුවන්. මේ ශරීරයේ හැම දිය වෙන්නේ ඇරලා ශරීරයේ තියෙන දේවල් වලින් ඉතින් ඒකත් එක විදියක පරිේශනයක්. ආර්ය පරිේශනයක් තමයි සර්වචන්සේ ඒ සාධුඤ්ඤතාඥානි ලබාගත්තට පස්සේ කියලා තිනවා මම උඹලා වෙනුවෙන් මේ පරිේශනය කරලා තිනවා. මහන්සි වෙන්න එපා. ආහාරය පමණ දැනගෙන කරන්න කියලා. ඒ අනිත් පැත්ත තමයි සුඛෝපභෝගී භෝජන සංග්‍රහ. අද විශාල වශයෙන් කියන්නේ ලෝකයේ තියෙන ධාන්‍ය වල 40% විතර වගේ මත්පැන් ප්‍රදා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා ඉවරලා ඉව බීලා ඉස්ත්‍රි දූෂණය කරනවා, භෝජන සංග්‍රහ පවත්වනවා, සූදු කෙලිනවා. බොහොම සුළු පිරිසක්. අනිත් පිරිසකට ධාන්‍ය ටිකක්වත් නැතුව රැට නොකා බුදින පිරිස 90% කියලා කියනවා මිනිස්සු දැනගන්න. කන දෙයක් නැතිවම. සත්තු ගැන කුමන කතාවද කියලා. ඉතින් ඒ බව දන්නවනම් ඒකට කටයුතු කරනනම් ඒක නිවනක්. අපි බත් කනකොට මතක තියාගෙන ඉන්න ඕනේ මේ කන්නේ කාගේදෝ කතාවක්. සංඥා නම් කොහොමදත් ඒක ෂුවර්නේ. අවුරුදු දීපරණ කන්නේ දුන්න එක වෙනම කතාවක්. අනික් කෙනෙක් හම්බ කරගෙන කෑවත් මේ ප්‍රමාණි දන්නේ නැහැ. සබ්බී සත් ආහාරත්‍ත්‍ිතිකා කියන මේ එක කරුණ ලෝකයා දන්නේ නැහැ කියලා පැහැදිලිවම කියතයි.
ඒ නිසා කට්ටියක් කාලා වැඩි වෙලා ලෙඩ හදා ගන්නවා, කට්ටියට කණ්ඩ නැතු ලෙඩ හදා ගන්නවා. ගානට කැම ලෙඩක් කියලා හුඟ දෙනෙක් හිතනවා. ප්‍රමාණි දැනගෙන කැම පිස්සුවක් කියලා. කන්න පුළුවන්කම තියෙදි කටත් කඩත් තියෙදි කන්න බැරුව ඉන්න එක පිස්සු. ඒ නිසා පුළුවන් තරම් කට්ටිය එකතු වෙලා කැම දාසලා කැමටම ගත කරන ජීවිතයක් තියෙනවා. අද මේ වෙනකොට ඒක අසාධ්‍ය තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒ මොකද එක එක රටවල කැම જાති එක එක රසකාරක දාලා මේ ළඟදී තිබුණ උත්සවයක් ඒ මෙන්තර ප්‍රංශිත ගෝද තක්කාලි වලින් ගහගන්න. මුළු ඇඟ පුරාම තක්කාලි ගහගන්න. ඉතින් තක්කාලි ගොඩවල්. කණ්ඩ නැතුව පිරිසක් මෙහෙ. ආය පොඩි ළමයි කේක් වලින් ගහගන්න. උත්සවේ. ඒක තමයි උත්සවේ. ඒක ඉතින් ඉස්සලා කේක් කනවා. කාලි වල ඉතින් අන්තිමට කරනවා වගේ තමයි එතන අන්තිමට බලනකොට කේක් වලින් ගහගන්න. ඉතින් එතකොට ඒක දිහා බලා ඉන්න අප්‍රිකාවේ වැල්ලේ අකුරක් ලියා ගන්න බැරි තරම් දුප්පත් දරුවෙකුට මේක දිහා බලා ඉනකොට මේ මිනිස්සු අතර මනුස්සකම නැති හැටි මේ පරතරේ නොදකින්න හැටි තේරුම් ගන්න බැරි කම. ඉතින් බුදුරජාණන්සේ රජපෞලික ඉපදුනාට අවුරුදු 7ක් 6ක් අර වගේ දුෂ්කරවත කෙරුවට දෙපැත්ත දැනගෙන උන්වහන්සේ කියන්නේ ආහාරය මත් අඥතා. ඉතින් ඒක මේ තරම් ගැඹුරට කියන්නේ මොකද්ද? ඒක බුදුහාමරංගේ චරණ ගුණයක්. 15 චරණ ගුණ වලින් එකක්. ඒ කියන්නේ බුදු කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ. තමන්න කණ්ඩෝන ප්‍රමාණය ඒ වගේම ඒකේ තිබිය යුතු සප්පාය සප්පාය ගතිය කඩක් තේරෙන්නේ. ඉතින් ඒක ඔය ආයුර්වේද ලස්සන කතාවක් කිව්ව ලොකු සාංශය තමයි කිව්වේ මම දැක්ක පස්සේ පොතක ඒක ලියලා තියෙනවා. ඔය වාග්බට කියන ආයුර්වේදයේ ත්‍රිවේ ත්‍රිමූර්තියක් කියලා තියෙනවා. වාග්බටයි පක්ෂියට කියන්නේ ධන්වන්දරි පක්ෂියයි ධන්වන්දරි කියලා ශිර්ෂිකෙනෙකුයි තව තුන් දෙනෙක්. ඒකේ වාග්බට වෙනකොට බුද්ධඝම ලෝකෙට ඇවිල්ලා වාග්බට බුදුන්ට වැඳලා තමයි පොත ලියන්නේ. තවදක් මේ වාග්බට විවේකීව කැලයක් තුළ ඉන්නකොට ගහේ උඩ ඉන්න ධන්වන්දරි පක්ෂියා කියලා කියන්නේ. ඌ අහනවලු කෝරුක් 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 කියනවා. ඉතින් මේ තමයි ඉතින් නන්දෝලි මගෙන් තමයි ප්‍රශ්නයක් කරන්නේ කෝ අරුක් කවුද ආරෝග්‍ය කියලා අහන්නේ කියලා. ඊට පස්සේ මියා උත්තර දුන්නේ හිතබුක් මිතබුක් සෝරුක් කියලා. ඒ කියන්නේ හිතවත් ආහාර ගන්න මැනලා ආහාර ගන්න මනුස්සයා තමයි ආරෝග්‍ය දායකව අරු පක්ෂය දිගට වන කෝරුක් 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 කියනවා. ඉසිනාසික වචන ගණන් ගත්තේ නැතිලු. ඉනායත දැන් මේකට උත්තර දුන්නේ මේක ගණන් ගන්න මොකක් හරි අඩුවක් ඇති කියලා. ඉරිපතිකොල්ල හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කියන. එතකොට අරු සෝරුක් 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 කියලා එක හරි ගියා. ඉතින් කෝරුක් ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඒ කියන්නේ හිතබුක් තමයි සප්පාය ආහාර වෙන්න ඕනේ. මිතබුක් ප්‍රමාණ දැනගන්න ඕනේ. පරිණතබුක් ආහාර හොඳට පරිණාමයට යන්න දානගත්තට පස්සේ ව්‍යායාම කරන්න ඕනේ. සක්මන් කරන්න ඕනේ. ඒක තමයි නිරෝගී වෙන්නේ. ඉතින් ඕක දන්නේ නැහනේ. අද භාවනා කරන කිසි කෙනෙක් දන්නේ නැහැ. සංඝයා දන්නේ නැහැ. විශේෂයෙන්ම අරණිවාසී සංඝයා දන්නේම නැති කණ්ඩායමයි. අරණිවාසී සංඝයාට විශේෂයෙන්ම පිටතන කරලා දානෙට ගියොත් දෙන මෙනු එක තමයි ලෝකෙ තියෙන කැතම මෙනු එක. තෙල් කැමයි පැණිරසයි ලෝකෙ තියෙන ඔක්කොම එකතු කරන මිසක එක එකක් බලන්නේ මේක මිනිහෙක්නේ කන්නේ කියලා. අරිය බලන්න හදන්නේ මගේ ටික මේක ස්වාමීන් වහන්සේ gedara හදපු මඤ්ඤොක්ක ගහේ මඤ්ඤොක්කාලයක් මේ කියලා ඔන්න බෙදලා. තව කෙනෙක් ඇවිල්ලා මේ මම gedarin කොටපු පිටි වලින් හදපු අලුවා කියලා බෙදලා. මේක දුව රටින් ගෙනාපු චොක්ලට් කියලා තව කෙනෙක් බෙදලා. ඉතින් අර හාමුදුරුවන්ව මූණ දිහා බලන්න විෂය කරන්න බෑ. කාලා ගැවිලි බුදිය ගන්න. ලෝකෙ තියෙන ලෙඩ ඔක්කොම ඊටපස්සේ සෞඛ්‍ය සම්පන්න කට්ටිය සංගායන් ඇවිල්ලා කට්ටයන් ගන්න උත්සාහ කරන්න හදන සනීප කරන්න. මොන සනීප කරන්නේ? හිතබුක් දන්නෙත් නෑ, මිතබුක් දන්නෙත් නෑ, පරිණතබුක් දන්නෙත් නෑ. ඉතින් රෝගේ. ඒ නිසා අභාග්‍ය සම්පන්න මේක මූණ දිහා ඉන්න පිරිස තමයි සංඝයා වහන්සේ. මොන විදිහින්ම සංඝයා වහන්සේට තීන්දුව කරන්න බෑ. ඒක දායකව තීන්දුව කරන දායකව ඇවිල්ලා බෙදනකොට මිනිහ පොඩ්ඩක් හරි වරඳන්න ස්වාමීන් වහන්සේ. මේක මේ අත් දෙකින්ම කොටපු පිටි ඔළුව හොල්ලන්නේ නැතුව අම්බර මිරිස් කියලා තමයි කියනවා කියන්නේ. පිටි කොටනකොට ඔළුව හොල්ලන්නේ නැතුව පිටි කෙටුවේ ස්වාමීන් වහන්සේ. ඒක නිසා මේක පොඩ්ඩක් වරඳන්න ඕක කියලා. ඉතින් අර හාමුදුරු වරඳලා අන්තිමට බලනකොට වැඩියයි. ඉතින් ඒකට දොස් කියන්න බෑ. දෙන කෙනාට දොස් කියන්න බෑ. ගන්න කෙනා දැනගන්න. එනිසා ඒක සම්බීධත් ආහාරටි ටික කිව්වා මේ ෆුඩ් සයන්ස් කතා කරන්නේ. කොයි දෝ යන මාතෘකාව. ආර්ථික විද්‍යාව කතා කරන සම්සි විද්‍යාවම කියලා. නමුත් ඔක්කොම තියෙනවා. එක්කෙනෙක් දන්නවනම් තමන්ට හිතබුක්, මිතබුක්, පරිණතබුක්. තමන්ට හිතවත් උත්,
ප්‍රමාණයේ දැනගෙන හරි මත්ඤ්‍යතාව කියලා කියන්නේ එතන ගුණාත් ප්‍රමාණාත්මව ගුණාත්මක් තියෙනවා. ඊටසේ පරිණත භුක්. කහපු දෙය දිරවනකන් සක්මන් කරන්න ඕනේ. කාලා දුවන්න ගත්තොත් මාර්යා ඒ ආසමාන දුවේකින් දුවනවා. කාලා බුදිය ගත්තොත් මාර්යා පිටිපස්සේ. එතන කාලා තියා සක්මන් කරන එක විතරයි මාර්යාට පොඩ්ඩක් පමා කරන්න පුළුවන් එක බැරි. කරන්නෙම නැහැ. කවුරක්වත් එහෙම කරගන්න බෑ. ඒ නිසා යෝගාවචර මතක ධ්‍යාන මෙහෙ Nissan වනේ ඉන්නවත් බෑ. මොකද අමුසිවස්ස. දැන් මේ වෙලාවේ තියෙන වාතාවරණය තියා බලන්න හරිම සීතලයි හරිම තෙතමනේ. ඉතින් කාලා බුදිය ගන්න හිතෙනවා. බුදිය ගත්තකම මේ අන්දිපත්‍රු දාවෙන. ඒකට කියන්නේ මේ ප්‍රමේහ වාත කියලා. ඔටික කාලයක් ගියම බඩගින්න නැතු වෙනවා. ඊට පස්සේ නිදිමත නැතු වෙනවා. ඊට පස්සේ ඉතින් මිනිස්සා වාට්ටුවක තමයි නැතර වෙන්නේ. දෙර දාණේ අරගෙන එහා සමාන ප්‍රමාණයක් සක්මන් කරලා හිටබු මිටබු පරිණතබු. මේ මේකයි සක්මනයි ආහාරයයි හරි වැදගත්. ඉන් කිව්වට බෑ මොකද පිටින් ඇවිල්ලා සුමානක් ඉන්න කෙනෙකුට ඔක තේරෙන්නේ නැහැ. යාට අලුත් පරිසරයක් ඔය තියෙන ආහාර කාලා අපව ගෙද කියලා ප්‍රශ්නක් වෙන්නේ නැහැ. ඉන්න කෙනාට ඉන්නම බෑ. මම බුරුමේ ඇරලා තියෙන බර ගානක් සංඝයා. කිසිම කෙනෙකුට අවුරුද්දක් දෙකකට වැඩි ඉන්න බෑ. මොකද මේ ආහාර වළඳුවාට පස්සේ උණු විදිහවත් යපෙන්න බෑ. කාලගුණයත් හරියම දෙපැත්තට යනවා. හරික හරි සීතල මිටත් වැඩි සීතල. හරික පෙබරවාරි තුනට දාඩි දානවා ඇඳුමක් ඇඳගෙන ඉන්න බෑ මත් දාන. එළිය අවකට ගියොත් උණ. ඒ පරිසරයේ තියදී ඉන්න බෑ. ඒ මොකද මේ ඒ මිනිස්සුනේ ඒකට හුරු වෙලා. මෙහෙන් ගිය කෙනෙකුට යපෙන්න බෑ. ඉතින් ඒ අන්තිම මං අවිල්ලත් අවුරුදු 10කට ඉතර පස්සේ පණිසවාදිකලු ධම්මජීව විතරයි යපුනේ කියලා. කාලයක් ඉන්න පුළුවන් වුණේ ඒත් භාවනා මධ්‍යස්ථානේ ඇතුලේ විතරක් ඔය පිට ඇවිදලා හරි මේ කරනවා නම් සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. ඒ ආහාරත් හරිම සෞඛ්‍ය සම්පන්න නැහැ. හැම වෙලාවෙම ගේ බඩිකක් වුණා. ඒ කිය නමුත් ඒ මිනිස්සු කොහොම හරි අපේ. ඒක නිසා මේ ආහාරය මත්ඤ්‍යතාවය කියන එක බුදු කෙනෙක් කියලා දෙන්න ඕන එකක් නෙවෙයි. චාරිපුත්තු ස්වාමීන් වහන්සේ උලුප්පාදක් ගන්න ඕන එකක් නෙවෙයි. අපි දන්න ක්‍රම හේර. නමුත් ඊට පස්සේ තියෙන සංඛාර ආහාර ගන්න සබ්බේ සංඛාරා තබ්බී සත්ත සංඛාරට්ටිතික සංස්කාර වේ දින කියන්නේ පස් ආහාර ඊට පස්සේ සංස්කරණේ තමයි අපි වැඩිම සැලසුම් හදන්නේ. ඒගෝ කොගිටෝ සම් කියලා මේ බටහිර දාර්ශනික විද්‍යාව පටන් ගත්ත මේ මිනිසයා කිව්වා මම හිතන නිසා මම වෙනවා. මම වෙමි කියන්නේ මම කැපී පෙනෙන තියෙන එකම දේ මම හිතනවා කියන එක. මම හිතන්නේ නැතුව නිර්මාණය කරන්නේ නැත්තම් මමික් නැහැ. එදිරි මොටිවේෂන් එකක් නැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කාය සංඛාර, වචි සංඛාර, මනෝ සංඛාර කියලා සංස්කාර ගෙවන් කිරීම විස්තර කරාට 100%ක් සංස්කාර ගෙවන් කරපු තත්ත්ව සමතුලිත තත්ත්වයක් නෙවෙයි. ඉතින් මේ යනවා මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න. එතසේ ආය සංස්කාර යම් ප්‍රමාණයක් තියාගෙන මේ යන්ත්‍රේ දුවන්න, මැෂින් එක දුවනකොට යම් ප්‍රමාණයක් රත් වෙනවා, තෙල් ටික දුවනවා. ඒ අයිඩල් රන් එකේ දුවනකොට ගන්න තෙල් ටික වගේ අඩුම සංස්කාර ප්‍රමාණකින් ගත කරන එක තමයි කරන්න පුළුවන්. අපි හිතනවා නම් ආහාර නැතුව ඉන්න පුළුවන් කියලා කරන්න බෑ. අපි හිතනවා නම් සංස්කාර නැතුව ඉන්න පුළුවන් කියලා කරන්න බෑ. ඒක හොඳට පේනවා අරූප ධ්‍යාන වල අකින්චඤ්ඤායතන කියන්නේ සංස්කාර නැති අවස්ථාව. ඒකෙදි විපස්සන කරන්න බෑ. ඒකෙදි මේ ලෝකෙ නෙවෙයි ආයෙ. ඊට පස්සේ ආපහු එන්න ඕනේ නීව සංඥා නා සංඥා සංස්කාර ඇත්තේත් නැති සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති සත්‍යය තමයි යන්න පුළුවන් උපරිමේ අරූප ලෝකේ. ඊට පස්සේ ඒකටත් මනාපයක් ඇති වෙන්න පුළුවන් කියලා විතරයි බුදුහාමුදුරුවෝ හැබැයි. ඉතින් සංස්කාර අඩු කිරීමක් ඉගෙන ගන්නවා මිසක් ගාක් යෝගාවචර හිතන නෑ මේ සංස්කාරම 100%ක් නැතිකම හිතන්නම බෑ. වේදනාව දැනෙන්නම බෑ. සද්ද ඇහෙන්නම බෑ. මම මේ හොඳ විවේකතන්ට වෙලා ඉන්නවයි කියලා ඒ මනෝ විකාරයක් ඒක. භාවනා කරන්න ඕනම යෝගාවචර විශේෂයෙන්ම අපි කිව්වොත් විපස්සනා කරන කෙනා එහාට සද්ද ඇහෙන්නම බෑ. හිතවිලි එන්නම බෑ. කයි මේ හුස්ම ගන්න එකවත් දැනෙන්න බෑ. ඔක්කොම මේ කරදරයක් කරගන්න එහාට වෙලිචුණක් වගේ කරගන්න ඒක ලිවල විනද මේ අං පිටින් ගෝන්නු කිලිපු යක්කු අන්තට්ටු හතට බඩේ මෙතින් ඩාපෝ කෙනු හුස්ම ගන්නකොට එන බාධා නිසා මට සමාධිය කැඩෙනවා. පිම්බීම හැකිලිම දැනෙනකොට සමාධිය කැඩෙනවා. අර පුංචි දේ නැති කරන්න හදනවා. මොකද සංස්කාර නැතුව ජීවත් වීමට කියන්නේ ආධ්‍යාත්මික සියදිනසගලීම. ඉන්ටෙලෙක්චුවල් සුයිසයිඩ් කියලා කියනවා අසංකාර තත්ත්වය. අසංකාර කරන්න බෑ.
සංස්කාර අඩු කිරීම කරන්න පුළුවන්. ඉතින් මේ දෙක තමන් තුළම මේවා පිළිබඳ බ්‍රේක් එකයි ක්ලච් එකයි තියාගෙන යන එක තමයි. ඔය සතියෙන් ඉඳින්න ගියාම හැමදාම තවන්න පේනවා. මෙතන මම ඕනට වෙඩි සංස්කාර කරා. මෙතනදී මම ඕනට වෙඩි සංස්කාර එපා කරන්න හැදුවා. නෑ තියෙන එකක්වත් බාර ගන්න කැමති නෑ. ඒවි නිතරම සැලෙන මට්ටමේ ඉන්නේ යම් සංස්කාර ටිකක්. කමන්නේ ඒකට කරන්න දෙයක් නෑ. ඉතින් වතුර තියනවනේ සලනේ වෙනවා. කියන එක දැනගෙන වඩදිය බාදිය සුනාමි නැතුව සාමාන්‍ය මොදි තියෙන කැළඹිල්ල පිළිගන්න පුළුවන් නම් වාතයක් තියෙනවා නම් හෙල්ලෙනවා. ඒක ඉබාර ගන්න එකයි තියෙන්නේ. ඒක හෙල්ලෙන්නෙම නැති වාතයක් හෝ මේ ජලවිදු මේ හුලං වාත හුලං වාතයෙන් බම්බර කරකෝලා විදුලිය ගන්න තරම් හුලක බලාපොරොත්තු වෙන්න එපා. ওই දෙක මැද ඉන්න ඕන. හුලක් තියෙනවා තියෙන බව පේනවා. ඒ වගේ සංස්කාරයන් ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන කතන්දර ගොතන්න එපා. ඒකෙන මේ වල්පල් හැලි දොඩන්න එපා. ඒක පිළිබඳව ප්‍රපංච කරන්න එපා. ඒක ඉතිපිච්චයි. කාටවත් නොකිය ඔබ හැලියකුණු නැහැ කියලා වහගෙන හිටපන්. කිව්වට කමන්නේ කියපන් මේක මනෝ විකාරයක් කියලා. මේක එහෙම නෙවෙයි. මේක මට විතරයි වුනේ. මේක සුවිශේෂයි. ඉතින් පොත් කියන්නයි. කට්ටියට කණ්ඩ කරලා කියන්නයි. නිර්මාණශීලී දැම්මට පස්සේ. ඒ අද විතර සාහිත්‍යයක් දිනු ලෝකයක් ඇත්තේ නැහැ. නමුත් සර්වඥාද කිචීම තරග අගේ කරලා නැහැ. සර්වඥාන්සේ සඳහන් කළා තියෙන්නේ ගයනවා කියලා කියන්නේ අඬනවා. නටනවා කියලා කියන්නේ පිස්සුවක්. ඉතින් ඒක දිහා බලලා මේ හිතට එනවා ලස්සන අදහස නටන්න එපා. ගයන්න එපා. බෝ ඒක ඇලියේ නැහැ උළු නැහැ පිළි වහන හිටපන් කියලා. ඉතින් ඒකේ සියලු සත්ත්වයන් දි කියලා තියෙනවා. සබ්බේ සත්තා මේ මනුස්සයන් විතරක් නෙවෙයි. අඩු ගන්න යෝගාවචර දැනගන්න ඕනේ. මේ තමන්ට කායික වාචික මානසික වශයෙන් සිදුවෙන දේ එහෙම නැත්නම් අසංස්කාරික කාය සමය අසම්පජාන කාය සංකාර අසම්පජාන වචී සංකාර අසම්පජාන මනෝ සංකාර කියලා සංස්කාර වර්ගයක් තියෙනවා. අපි නොදැන අපේ ඇඟ නැට වෙන ගතියක් තියෙනවා. අපේ වචන දොඩමළු වෙන ගතියක් තියෙනවා. අපේ හිතවිලි හිතවිලි ප්‍රසව කරන ගතියක් තියෙනවා. ඕක කියන්නේ යන්නේපා. ඒ හැටි. ඒක ජීරසියක් නැතුනොත් පිස්සු. එතෙන් යන්න බෑ. හැබැයි ඌව දිගේ කතන්දර ගොතලා නිර්මාණ කරලා පර්පංච කරලා ගෙත්තම් පන්නම් වැඩ කරන්න ගිය දවසේ ගියාට පස්සේ තමයි ඉතින් සනීප කරන්න බැරි පිස්සුවක් හැදෙන්නේ. එසයි යම් ප්‍රමාණයක් තේරුම්. වතුර නම් තිතගති නැති වතුර ඉල්ලන්න එපා. වතුර කිව්වොත් තිතගතිය තමයි. මේ වතුරේ තියෙන තිතගතිය අඩු කරන්න බෑ. සංස්කාර කිව්වොත් නිර්මාණ කරනවා. ඒ නිර්මාණ කිසිම දෙයක් ආඩම්බරයට ගන්න එපා. මගේ තුවාලෙන් වැක්කෙන්නේ සැර විදියට බාර ගන්න. මට නිකන් ඉන්න බෑ. මොනවාරි කරන්න ඕන. ඒක දුර්වලකම. දක්ෂකමක්වත් නිර්මාණශීලතේ නිකන් ඉන්න බෑ. නිකන් හිටියෝ පිස්සු. ඉතින් අපි කරලා තියෙන්නේ ඒකට දැන් මේ Nobel Prize දෙනවා, නිර්මාණශීලීත්වයට තෑගි දෙනවා. ඉතින් හොඳම පිස්සට හොඳම පිස්සෙක් විසින් තෑගි දෙනවා. ඉතින් චිම්බුදුරජාණන්සේ දෙන්න පාය මේ එක එක දේවල් නිර්මාණය කරපු විශ්වකර්මයාට තෑග්ගා. නෑ දුන්නේ නෑ. දැන් විශ්වකර්මයාට පිස්සුවක් තියෙනවා. ඒ විශ්වයට තෑගි දෙන්න වටින්නේ නෑ. අය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා හැම ශිල්පියෙක්ම මානසික අසහනකාරයෙක් කියලා. චිත්‍රන් දින්න යන එක පිස්සුවකට. සයිකෝ මේ නිර්මාණශීලී චිත්‍රම් කරන්න දන්නේ ස්කල්ප්චර් මූර්ති කරන්නේ වෙන පිස්සුවක්. ගණන් හදන්නේ වෙන පිස්සුවක්. ගයන්නේ වෙන පිස්සුවක්. ඉතින් ඔක්කොම ලේ ඒකට සයිකියාට්‍රිස්ට් තියෙන පිස්සුව මොකද්ද කියලා ලවණික් පන්සල් කියලා. උඹට තියෙන පිස්සුව මොකද්ද කියලා ඔබ දන්නවද? ඉතින් ඒකත් පිස්සුවක් වෙන්නේ නෙමෙයි. මේ පුතු දැන් ඉතින් අපි පුතු ජනම මත හැබැයි ඒක කොහෙද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඒක හොයාගන්න ඕනේ. ඒක ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි. අපි හැම සයිකියාට්‍රි කෙනෙකුව බාර ගන්නවා දැන්. ඉතින් සමහර කට්ටියට පිස්ස කියලා බැන්නට පස්සේ තරහ යනවා. මුස්තරම් පිස්සු. ඒක මම දන්නේ හොදට. දැන් උඹට පිස්සයි කියලා බැන්නට තරහ යන්නේ නැත්නම් උට පිස්සු නෑ. උදන්නේ ඉතින්. ඔක්කොටම වයර් මාරු වෙලා ඉන්නේ. කියන එක දැන් මම පිස්සයි කියනකොට මටත් පිස්සුනේ. ඉකේ ගණන් ගන්න දෙයක් නෑ ඉච්චරයි. ඒ වෙනතු අයියා මට පිස්සයි කිව්වයි කියලා දාගන්නේ පිස්සා තමයි. අචං චා කිව්වලු උඹට බල්ලයි කියලා බැන්න නම් පත්තල්ල බලපන් වලිගයක් තියෙනවා කියලා තියෙනවා නම් බල්ලා උඹ අහන්න දෙයක් නෑ. නෑනේ. පිනිකන් හිටපන්. වලිගයක් තියෙනක බර නැදනික හිටපන්. ඉන්නේ. එයා කියන්නේ මට අහවල බැන්න ඌ බල්ලා. ජීන් සාමයේ පිස්සු ලෝකයක් තියෙන්නේ. ওই සාමාන්‍ය පිස්සක් නෙවෙයි මේ ලෝකේ කොහොමද කජීවත් වෙන්නේ.
පිරිසිදුයක් කිසිම දෙයක් මේ ලෝකයේ ඇත්තේ නෑ. කෙලසිලාමයි තියෙන්නේ. ඒ නිසා අපි රණුන්ගේ කෙලසිලි බලන්න යන්න එපා. ප්‍රතිවිරුද්ධ සාකච්ඡාව දැනගන්නවා. සංස්කරණයක් නැතුව මිනිසුන්ගේ ජීවත් වෙන්න බෑ. මිනිස්සු ජීවත් වෙන්නේ තමන් හදාගත්ත එල්ලේ දිහා බලාගෙන. ඒ එල්ලේ කැඩිච්ච දවසේ මැරෙලම යනවා. කටරේ අවශ්‍ය නම් මෙච්චර කාල ජීවත් වෙන දරුව කතාත් වන්දිනම් කිය ගැටි ගහගෙන ඉන්න පුළුවන්. ඊට ඒක අසාර්ථක වුණාට පස්සේ මම නිකන් මැරෙලා. ඒක ලෝකේ අත්දකලා තියෙන දෙයක්. අපි ජීවත් වෙන්නේ අපේ පරමාර්ථයේ ඉෂ්ට කිරීමේ අදහසින් තමයි. ඉතින් මොකද පිටිපස්සට කතා කරන්න ඇහෙනවද? ඇහෙන්නේ නැහැ නේද? සමිතයනවත් ඒගොල්ලන්ට ඇහෙනවා මෙතන මේ වහලේ පාඩු නිසා පිටිපස්සේ ඉන්න අපේ අද ඉන්න 40ක් විතර කට්ටිය. එතකොට මේ ස්පීකර් දාලා තියෙන්නේ ඇහෙනවද? අර කට්ටියත් ලං වෙන්න කැමතියි. හොඳ අපි එහෙනම් කරගෙන යනවා. වැස්සෙන් පොඩි අනුකම්පාවක් තියෙනවා. අපි අනිත් දවසේ උඩ පුස්තකාලේ හරි ලෑස්ති කරන්න බලාපොරොත්තු වෙනවා වැස්සොත් මේ විදිහට දිගටම. ඒක නිසා මම කියමින් ඉතියේ ඒ සංස්කාරවල තියෙන ස්වභාවය ඒ නිසා අපි මොන විදියෙ හීනෙකටද ජීවත් වෙන්නේ කියන එක ඒකත් පාරු වෙනවා දවසින් දවස. ආන්නේ ඒක පිළිබඳව දැනගන්න පුළුවන් වෙන්නේ අපිත් එක්ක ජීවත් වෙන අයත් එක්ක හරහා විතරයි. තමන්ට බෑ තමන්ගේ හීනේ දැනගන්න. ඒ නිසා අහල පහල ඉන්න කට්ටිය අපිට කියන්නලා කියලා දෙන්න ඕනේ උඹ ඉන්නේ අසවල් හීනේ කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම අජ්ජත්ත පයිද්දා පහවනාවක සංසන්දනික ඉන්නෝනේ පිට කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ උඹ සම්පූර්ණ ජීවත් වෙන්නේ උඹේ යටි අදහස් මේකයි. එහෙම නැත්නම් අපි කියනවා න්‍යායපත්‍ය. තමන්ගේ න්‍යායපත්‍ය තමන් දකින්නෙත් නැහැ, දැක්කන්නත් බෑ, ඒක වංචනිකයි. ඒ නිසා ළඟ ඉන්න කෙනෙක් ප්‍රතිවේක්ෂාවක් දෙන්න ඕයා දෙන්න ඕනේ බලලා උඹ යන්න හදන්නේ මෙන්න මේකට කියලා කියනවා. ඉතින් ඒ බාහිර කෙනෙක් නැති අඩුපාඩුව තමයි අපි සතියෙන් කරන්නේ. ගැන්දට පස්සේ අපි ගෑනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ගෑනියෙක් පිනියකින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. තමන් කටයුතු කරගෙන යනවා. යනකොට හුඟක් වෙලාවට පුද්ගලික න්‍යාය පත්‍රයක් තියෙනවා. එහෙම තිබිච්ච ගමන් ඒ කට්ටිය හදා බෙදාගත්තේ නැත්නම් දෙන්නා දෙන්නා නයි වයින. ඒ වගේ භාගයරි පුද්ගලික න්‍යාය පත්‍රයට ආරාධනා කරපු නැති කෙනෙක් අත තිබ්බොත් ඒක බහානක දෙයක්. ඒක කරන්නත් එපා. ආගන්තුක කෙනෙකුට දෙන්නත් එපා කියලා. න්‍යාය පත්‍රය තමයි කෙනෙක් ජීවත් වෙන්නේ. ඒක නිසා න්‍යායපත්‍යයේ කෙනෙකුට තමන්ගේ කියන සත්‍යප්‍රඥාන් වාසලට කියලා නැත්නම් ඒගොල්ලන්ට පවරලා මගේ මොකක් හරි අතිකෘත අදහසක් තියෙනවා කර්මා කරලා සුදු වේලා බලමට කියන්නේ අපි වරුම කරන්නේ ඒකම තමයි. මෙහෙම කියනවා නම් මේ නිවනෙන් තොර එකක් හරි වෙන එජෙන්ඩා එකක් තියෙනවා නම් දකින්නවා නම් පේනවා නම් සැක කරනවා නම් මට කියන්න මම දැක්කොත් මම හදාගන්නවා. මේ පඬිස්සංශ ගුරුමේ ඉන්නේ කියනවා එහෙම ශිෂ්ඨාචාරයක් වෙන ලෝකෙ කොහෙද තියෙන්නේ? මම ඇතිරෙන ස්වරූපයෙන් මම යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා වටේ ඉන්න කට්ටියට පවරනවා. ඔයගොල්ලන් මොකද හිතන්නේ? මම මේ යන ගමන ඒකාන්තයෙන් නිවනට යන ඍජු ගමනක්ද නැත්නම් සපලද? මොනවාරි ප්‍රාය ළඟ පරමාර්ථයකට යන්නේ කියලා. ළඟ පරමාර්ථයක් නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේ වගේ සපලකමක් තියෙනවා. ඒක හෙලි කරන්න පුළුවන් නම් ඒකට කියනවා යහ කල්පනාවක් කියලා. එලි කරන්න බැරි නම් ඒක මිත්‍යාදිත්‍ය වෙනවා ආයුෂ්මත් කාට වෙනවා අයහපත් වෙනවා ඒක ඊට පස්සේ පිළිකාවට යනවා එතන තමල් ළඟ තියෙන වැරද්ද හෝ සපල ගතිය එලි කිරීමයි සාසනික අපිට කාට හරි කෙනෙකුට කියන්න ඕන මම ඉතින් ආපත්‍ය සිද්ධ වුණා එනිකෙනම් කියන්න බෑ නමුත් මම උඹට කියනවා මේක ඔක්කොටම සංඝයාට කිව්වයි කියලා බාර ගන්න යාර කියන්න බෑ කියන්න එපා කියලා කතා කරා එලි කිරීමක් ඒසා විවට වෙන්න වෙන්න බබලනවා මේ සාසන. ගිහි ගතිය කියන්නේ පුතඥය ගතිය කියලා කියන්නේ වාසි ආර. එලි කරන්නේ ගුත්තක්. වහගෙනමයි ජීවත් වෙන්න හදන්නේ සාසක් ගොඩේට. අඩුගානේ සතියටවත් සතිය හරි Tamange වැරද්දක් පෙන්නනොට එයා පස්ස ගන්න. එයා ඒක මේ සතිය නැගිටවාගෙන සතිය මේක නැගිටවාගෙන සමන්නේ මේ අයියාත් කියනවා මේ කොහමද ඇදාර ගන්න ඕනේ කියන කේ හිතෙන්නේ නැහැ. එයා හිතන්නේ කට්ටියන් වහගෙන එලියට පරකාවේ විදිට මර්ගාතේ දාගෙන ජීවත් වෙන එක තමයි ඒකෙන් තමයි වෛද්‍ය විද්‍යාවේ මානසික වෛද්‍ය විද්‍යාව යැපෙන්නේ අන්නේ පිස්සන්ගේ ඒගොල්ලන් රෝග ලක්ෂණයක් කියන තේරෙන්නේ නැහැ හිත හෙලි කරන්නත් බයයි හැකෙන් බලන්නේ කවුරු හටමයි හිත බලනවා
පුදුමාකාර බයකින් ඉන්නේ. මොකද එයාත් දන්නවා මගේ හිතේ තියෙන මේ කහට කාට හරි පෙඩි. පෙන්නනවයි කියලා දැනගත්ත ගමන් ඒ මනුස්සයා ඩ්‍රැකියුලාට කුරුසිය කියලා ඇල්ලුවා. ඒ වගේම යමේ කතා නොකර ඉන්නවනම් එයා හිතන්නේ මං ගැන දැනගෙන අහංගගෙන ඉන්නවා. පිටින් ඉවරයි. පවුඩත් ඉවරයි, ජීකෙත් ඉවරයි, ඔක්කොම ඉවරයි. මේ පරට්ටි මන් දන්නේ මගේ දේ දන්නවා. මේක දැන් දැනගෙන ඉන්නේ කියලා හිතුණනේ නිින්දදී පීයෙන් අල්ල බාර. ඒ මේ සංස්කාරවල මේ සෙල්ලම අපිට කොයි වෙලාවකරි දැනගන්න පුළුවන් නම් සම්පූර්ණ විඥානයේ තියෙන සංස්කාරයන්ගේ දැඩි ඉරගෙද සංස්කාර විසින් කරලා තිර කූඩුවක තමයි විඥානයේ සෙල්ලම් කෙලින්නේ. නමුත් විඥානේ දන්නේ නැහැ තමන්ගේ සීමාවල්. මොකද සංස්කාර හැම වෙලාවෙම ඒකට ප්‍රධාන වශයෙන් උදව් වෙනවා මේ බයලජ්ජා දෙක සහ සදාචාර. සදාචාරය හරහා තමයි මනුස්සය හිර කරන්නේ ආගමිකු. දේශපාලනඥය විදිහට. ඒගොල්ල පිස්සු කෙල්ලා. උගල ඇති වෙන්න පිස්සු කෙල්ලා කියනවා. උඹලට පිස්සු කෙල්ලින් දැන ඉන්නපා පිස්සු කෙල්ලියොත් මෙහෙමයි මෙහෙමයි. ඒ නිසා මෙන්න මේ පටු తీරේ ඵලයල්ලයි. බුදුජානකෙත් පටන් ගන්නකොට සදාචාරය අධදෙන. අපේ සංකාර මේ උද්‍යප්පේ ඥානින් එහා පැත්තට සදාචාරයේ බිම දාන්න කැමති නැති කෙනාට දිනුවක් නැහැ. එයා තාමත් අර උද්‍යප්පේ ඥානියක් දාන්න හදනවා සංස්කාර පටු මනසිකාරයක. ඊට පස්සේ කරන්නේ. නිසා ඒ තේරුම් අරගන්න ඕනේ. අපි සීමාවක් අතුව ජීවත් වෙන පුතජන ලෝකේ ජීවත් වෙනකොට අවුත් හිත නිවන් දක්වන්න කැමති නම් මේ සියල්ල ඇතිව නැතිව යන ලෝකේ සංස්කාර කියලා කියන්නේ ඒකනේ. ඒ ලෝකේ මගේ ඔළුවේ යම් ප්‍රමාණයක් අක්ක තියෙනවා. ඒක ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වෙනවනේ. තව කක්ක ඒ જાතිකක් නැති වෙන කක්ක තියෙන කෙනෙකුට කියලා කියනවා මෙහෙමයි. දැක්කොත් ඇහුවත් කඩ කරනවා නම් කියපන්. මට පේනවා මොකද්ද වයර් මාරුවලා තියෙන වගේ පේනවා. බත් පොඩ්ඩක් මං ගැන බලන්න ඉතින්. ඒක නොමිලේ සපේන සේවාවක්. ඒකට අපි කියනවා සබ්‍රහ්මචාරින් වහන්සේලා කියලා. ඒක කියනවා ආයති සංවරය කියලා. ඉස්සරහට හැදෙනවා කියන අදහසින් පැවරුමක් ඇති. ඒක තමයි මේ සංඝයා අතර තියෙන බන්ධනය. ඒක තමයි ලෝකෙට තියෙන ඉහළම සංස්කෘතිය. තමන්ගේ වැරද්ද පෙන්ලා දෙන්න කාට හරි පැවරුමක් ගන්න. හිතන්න කෑම සඳහා මනුෂ්‍යයා කරන පරිේශණය අපි වෙලාවෙ සර්වච්ඡාන්තේ සඳහන් කළ තියෙනවා ඉදානි ආහාර ගවිත්‍ති දුක්ඛං කියන. අතීත සංස්කාර දුක, අනාගත සංස්කාර දුක, අනිශ්චිත භාවේ වර්තමානයේ ආහාර ගවේෂණ දුක. පිණ්ඩපාත පාත්‍රය අරගෙන පිණ්ඩපාත යන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න කියනවා මං යන පාරේ අසුචි දිනවා බල්ලන්ගේ, අසින්ගේ, මිනිස්සුන්ගේ. අදිට ඇඳගත්තු මිනිස් ගෑනු ඉන්නවා. ඉස්සෙල්ටි වල්ලු ඉන්නවා. අසුචි ඉන්නවා. මේක දැනගෙනයි මම මේ පිණ්ඩපාතේ වඩින්නේ. එහෙනම් මං යන පාරේ මල්ලත් උරලා පාවඩ දාලා තියෙන එකක් නෙවෙයි මම මේ යැපෙන්න ඕන නිසා යන්නේ කියලා තබන තමන පියවර පාස ඉදානි ආහාර ගවිත්‍ති දුක්ඛන් දැනට ආහාර සීමේ දුක මේක සංස්කාරයක් මේ සංස්කාරයේ වෙනුවෙන් හිතන තාත්තා විසින් දරුවට කැම ටික නිකන් හම්බෙන්න හැදුවයි කියලා ඉතින් දරුවා විනාසයි දරුවා ඊට පස්සේ කැම ටික මහන්සිෙන් දෝන්නේ නැහැ ඒක දුක තාත්තට වෛර කරනවා මගේ සම්පූර්ණ ගවේෂණේ තාත්තල විනාශ කරලා මට පක්ෂණ සංස්ථාවල් දාලා තියලා මට ෆන්ඩ් එකක් හදලා මේ අරසාවක් දීලා ඉති අරු සම්පූර්ණ කරඹුවා එහෙම හදන දරුවෙක කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ නිසා එයාට දෙන්න ඕනේ එයාගේ ආහාර පරිශ්‍රණ දෙක ඒ දෙන්න බැරි නම් ඒ දරුවෝ විසින් දෙමාපියෝ විසින් ඒ දරුවන්ගේ අඩුබඩු කඩලා ඉතින් ඒ දරුවට එකයි කරන්න පුළුවන් වෙන්නේ දෙමාපියන්ට වයිද. ඉතින් රජ කෙනෙක් හැදුවලු ගිරවෙක් සත්තරම් කූඩුවක දාලා සත්තරම් භාජනවල රාජභෝජන දීලා කතා කරන්නේ. රජු හරි ආදරෙලු මුන්ට. මුරොත් මේ කතා කරන්න පුළුවන්. ඊට පස්සේ කිව්වලු බලපාම්බ කොච්චර සැපකද ඉන්නේ. රජගෙදර ඉන්නේ. සත්තරම් කූඩුවක ඉන්නේ. සත්තරම් භාජනවල කන්නේ රාජභෝජනවල කන්නේ සතුටින්ද කියලා. ඊට පස්සේ කළු රැළේ ගිහලා තිත්ත තිබ්බට ගෙඩියක් කන තරම් මට සැපක් නැහැ. පෙරාලිය ගිහිලා තිත්තු තිබ්බට ගෙඩියක් කාලා ඉන්න තරම් සැපක් මට නැහැ මේ ඔබ උපසමා කරන වැඩේ කියලා. ඒ නිසා අද මේ තියෙන ශිෂ්ටාචාර සමාජය එකා විසින් එකෙක් කිරේටපත් කරන සමාජයක් වනගත ජීවිතය සහකුණ ජීවිතය ශූන්‍යාකාර ජීවිතේ කාම්බෝගින්ද කැමතිද? ඒක කවුරු බත්තුයිද මොනවා දෙයිද කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ ආහාර ගවේෂණ දුක
බුදුසානසේ පින්ඩපාති චාරිකාවකට දාලා බොහොම ලස්සන ගෙත්තමක් හදලා දීලා තියෙනවා. මේ අපි යන පින්ඩපාති නෙමෙයි මේ කතා කරන්නේ. ගියක් ගියක් පාස ගිහිල්ලා හම්බෙන දෙයින් යැපෙන්න ඕනේ. අන්නේ අදමුක ඉන්න කල් දෙන දෙයක්. එහෙම නැත්තම් යැපියක්. එහෙම වෙනකොට පේනවා මහානකමේ මේ දුක් ප්‍රදේශය අද නැති කරන්න අපි මේ මධ්‍යස්ථාන හදලා දෙන සැප නිසා නිවන් දකින්න එක නම් බොරු. අපිට බලන්න පුළුවන් මේ යා කන්ඩිෂන් මැෂින් එකේ වතුර ලීක් වෙන එක නම් බලසයි. ඩ්‍රේනේජ් එක හොදලා යන්නේ තියෙනකොට ඒකට අපිට දුක තියෙනවා. හැබැයි මේව සම්පූර්ණ කෘතිම දුකනේ. දළු 1000ක් සිච්චොත් එක සර්වචාන්සේ ගරායකට කරන්නේ කැලි. වතුර නෑ, දැටි දණ්ඩක් නෑ, වැසිකිලියක් නෑ, මොකක්වත් නෑ. උදේ පාත්‍ර ගත්ත ලස්සනට 12000ක් පින්ද පාතිවන්නේ. වැලියු බැලමට නම් හරි ලස්සනයි. ආහාර ගවේෂ දුක බුදුජානනාංශ ගලියේ මේක තමයි ආර්ය වංශය. මේක තමයි මහා සම්මත රාජ වංශයට වැඩිය තියෙන ආර්ය වංශය. අද අපි ලෑස්තිද මේකට? කියද ලෑස්තිද කඳවුරකට යන්න? අපි ලෑස්තිද බාහිර දක්ෂයෙන් වශයෙන් ජීවත් වෙන්න? අපි හිතන්නේ ඒක දඬුවමක් විදිහටද? අපි කැමතිද අපේ දරුවන්ට මේක පුරුදු කරන්න? ඒ පුරුදු කරන්න බෑයි කියලා කියන්නේ අපි හිතනවා නෑ දරුවන්ට ෆුඩ් ෆන්ඩ් එකක් දාලා තියෙනවා. අරසාට වෙන ෆන්ඩ් එකක් දාලා තියෙනවා. යක් කරන් දීලා කියන්නේ මේක තමයි දරුව විනාශ කරන දේ. මේව තමයි රජයක් ප්‍රතිපත්ති වලට හදන්නේ දේශපාලන ප්‍රතිපත්ති. ඒ කියන්නේ ඉස්සරහා ජාති ජනතා මැට්ටු කරන්න හදනවා. ඉස්සරහට එන දෙවනි පරම්පරාවේ කරාම්බණ්ඩ හදනවා. ඒකම පරම්පරාවකට අතුන කණ්ඩොන්න දෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. නමුත් ඒගොල්ලන්ගේ පරිශීණය කළා ඒගොල්ලන්ට මේ ආහාර ගවේෂණ දුක පැහැදිලි කරලා දෙන තාක්කල් උන්ට කවදාක දෙමව්පිය වෙන්නත් බෑ දෙමව්පියන් සලකන්න තේරෙන්නේ නැහැ. කෙසේ අද අපේ પરම්පරාව හොඳට දක්ෂින බටහිරේ සියලු ආරක්ෂාවේ පජේන් සපේලා දුන්නාට පස්සේ එමිෂන්ට වෙන්න තියෙන එකයි පිස්සු හැදෙනින්. නැත්නම් පාරට බැලලා ප්‍රසිද්ධ මේ පොදු වස්තු විනාශ කරනවා. ඒකට අපි යන්න හදනවා ශීඝ්‍ර ලංකාව වගේ රටක. පස්වරු සරසුන් දසවරු සරසුන් හදාගෙන ඊයේ දවසේ අපේ දරුවෝ දැන්ද 10 ශතක ප්‍රමාණයක් මානසික හානි කිව්වා. තව ඉස්සරහට යනකොට ඔය මානසික හානි අදුක නිසා ආහාර ගවේෂණ දුක සංස්කාර අපිට නැති කරන්න බෑ අඩු කරන්න පුළුවන් කියන දේ කාරණාව සාකච්ඡා කරන එක භාවනාවක්ම විතරක් නෙමෙයි. මේක දේශපාලන න්‍යාය පත්‍රය වෙන්න ඕන, ආර්ථික න්‍යාය පත්‍රය වෙන්න ඕන, සමාජ න්‍යාය පත්‍රය වෙන්න ඕන. වෙනවනම් තම කෙනාම වගකීම් බාර ගන්න. මේ රජයේ දරුවන්ට රටවැසියන් සලකා කණ්ඩෝන දෙමාපියෝ දරුවන්ට සලකා කණ්ඩෝන කියන කතාවේදී රටවැසියා සහ දරුවා අඩු කුලිය වැටෙනවා. දරුවා සහ රටවැසියා පහත් මට්ටමකට යනවා නේ. රජේ පත් කරන්නේ රටවැසියා. අම්මලා තාත්තලා වෙන්නේ දරුවා හම්බ වෙච්ච ඉන්න. ඒ නිසා දරුවට තීන්දුවන තැන සමාන තැන තියන්න දරුවා සාකච්ඡා මැදට ගන්න. ගන්න තාක්කල් අපි හදන සැලසුම් මම දන්නවා පැහැදිලිවම දරුවන්ගේ ආදරේ දිනා ගන්න හේතු වෙන්නේ නැහැ. මොකද අපි දරුවන්ට සැලසුම් හදන්නේ දරුවෝ නැත්නම්. දරුවගේ ප්‍රශ්න විසඳන්න හදන්නේ දරුවෝ නැත්නම්. එදා අපි සරුවේ රැස් වුණා ආගමික නායකයන් සහ ඒ පරිවාස අන්තෝල ජාත්‍යන්තර සමිති ඔක්කොම අම්බෙලා ළමා අපචාර. ළමයින්ට දූෂණ. වැඩිහිටි පාවිච්චි කිරීම කතා කරනකොට අර පාද ඉඳලා කිව්වා යේසුස් ශාන්තින් ඇව්වට පස්සේ කිව්වලු සාකච්ඡා මැද ළමයේ කිටි නැත්ත වැඩක් නැහැ කියලා. ඒ ළමයා තමයි දන්නේ ප්‍රශ්න මොකද්ද කියලා ඒ ළමයා තමයි උත්තරේ දන්නේ. අපි මේ ලොක්කෝ එකතු වෙලා පත්‍ර ප්‍රශ්න විසඳන්න ගියාට අපි දන්නේ නැහැ. මේ කතා පටන් ගන්නකොට මම කිව්වා මේ සාකච්ඡාට මම සම්පූර්ණ නුසුදුසුයි. මොකද මට දරුවොත් නැහැ, මම බඳලත් නැහැ, මම දරා මාපචාර කරලත් නැහැ, මට කවුරුත් අප්‍රචාර කරලත් නැහැ. මේ මොකටද මම මෙතෙන්ද ඇවිල්ලා? මම තමයි ප්‍රධාන දේශකයා. මම සම්පූර්ණ නුසුදුසුෙක් නේද? ඒ කතා කරන කට්ටිය අඬා හොගානවා වැඩේ ඇරිල්ල. මොන දේ කරුවත් හරියන්නේ නැති මේ මේ පිස්සු යනවනේ දරුවා. අනාගත දරුවට ඇහින්නේ දැන් ආරක්ෂකයන්සේ ඉන්නේ ඔක්කොම කණ්ඩාය වැඩි ටිකක් තියෙන බලාපොරොත්තු සුම් ඉති කට්ටිය. මම කොහමද ළඟ උත්තරය ප්‍රශ්න නැහැ උත්තරයක් තියෙනවා සතිපාසල මේකෙන් දැම්මට පස්සේ හැම එකාම හැබැයි මම කෝ එක්කෙනෙක්ව පිළිගන්නේ මොකද ඔයගොල්ලෝ හිතනට බොහොම සරල උත්තරයක් නේද තියෙන්නේ ඔයගොල්ලෝ හිතන්නේ මේ UN එකෙන් ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න ඕනේ මම කෝ UN එකෙන් තමයි ප්‍රශ්න හදන්නේ මම හිත යහපැත්ත වල ඉතින් UN එකෙන් නේද සර් ඔයගොල්ලෝ තමයි ප්‍රශ්න හදන්නේ මොකද ඔයගොල්ලෝ කාමයේ හදනකොට ද්වේෂය කියන තිබෙම හැදෙනවා කාමයේ මනිප්පතේ ළමා පෙදාර ද්වේෂය එකයි ඒක හදන්න තුවේ බුදුහාමුදුරුවෝ කිව්වා දෙකම එක. ඔකට මුලින් ඉඳලා සත්‍යමත් වෙනවා. මම කල් කියලා දික්කල මෙතේ ඉන්නේ එක්කෙනෙක්වත් මගේ උත්තරේ බාර ගන්න. මම හොඳට දන්නවා. මොකද හේතුව මගේ උත්තරේ විතරම සරලයි.
නිසා මේ ආහාර ප්‍රශ්නයි මේ සංස්කාර ප්‍රශ්නයි සතිය උත්තරයක් දෙන්නේ නැහැ. සතිය ඇති හැටි පෙන්වලා දෙන්නේ. ඒක ආහාර කොච්චර කෙරුවත් නැතුව බෑ. ඒ නිසා කවුරු කැමරට දඟලුවාට බනින්න එපා. කැමරට ගිජු වුණාට බනින්න එපා. අත්ති කිලමතාණි වෝ කියලා නොකා හිතර බනින්න එපා. හැටි. අනිත් එක සංස්කාර කියන එක අඩු කරන මිසක් තා. හැම කෙනාගේම කිල්ලෝට වුණු ටිකක් තියෙනවා. අඩු වැඩි කියන ප්‍රශ්නේ නෙවෙයි කිල්ලෝටයක් තියෙනවා ඔක්කොටම තියෙනවා කිල්ලෝට වුණු ටිකක්ත් තියෙනවා. ඒ වගේ සංස්කාර අඩු වෙන එක Tamanට මැනගන්න පුළුවන්. සැලසුම් අඩු. වෙන දෙයකට එන දෙයට ලෑස්තිලා ඉන්නවා. ඒක සංස්කාරයක් තමයි. ආදි අෂ්ටාංග මාර්ගය සංස්කාරයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඔතේක අඩු වෙන පාට වග බලා ගන්නට කියලා මම මගේ කතාවට නතර වෙනවා සාකච්ඡාවට ඉඳ කියලා. ඔය කොලි ඇත්තටම ඇතුලෙන් තියෙනවා. අපේ ඥානගතව තියෙනවා. ඒ නිසා ලැජ්ජබය ඇතිකල යුතුය තැන් සහ නොයුතුය තැන් තියෙනවා. බුදුරෙක් කිසරා ප්‍රශ්නයක් අහන්න ලැජ්ජ වෙන්න එපයි කියලා. බඩගිනිච්චාම කැම ටිකක් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපයි කියලා. තමයි කසාද ගෑනිත් එක්ක ඇඳට යන්න ලැජ්ජ වෙන්න එපයි කියලා. ඒ වගේ තැන් වල නෙවෙයි ලැජ්ජ බය තියෙන්නේ. ඉන්නේ හාට ගිය තැන් වල තමයි ලැජ්ජ බය තියෙන්නේ. ඒ නිසා මේ ලැජ්ජ බය නැති කරන්නයි අද මේ ජාත්‍යන්තර සමිති සමාගම් වෙළඳ ව්‍යාපාර කරන්නේ. ඒවෙන් තමයි මුළු ලෝකෙම පාලනය වෙන්නේ අද. ඒ නැත්නම් සාමාන්‍ය ලැජ්ජ බය තියෙන්නේ. ඒක කියනවා හිතට මේ අරමුණේ යනවයි කියලා කිව්වොත් හිත පිට ගිය බව දැනගැනීමේ හැකියාව හිතට තියෙනවා. ඒක තමයි ලැජ්ජ බයේ තියෙන ශීල මට්ටම නෙවෙයි සමාධි මට්ටම. මගේ හිත පිට ගියා කියලා හිතට දැනගන්න පුළුවන්. දැනගත්ත බව දැනගත්තම අය ආපහු වෙන තැනටත් එන එක ලැජ්ජ බයම කරලා දෙන කෘත්‍යයක්. ඒක ඉන්බිල්ට්. ඒ කියන්නේ ඇතුළතම තියෙනවා. කෙලින්පාර පෙන්වුවාට පස්සේ අනන්තය දක්වා යන කෙලින්පාර බුදු කෙනෙක් ඇවිල්ලාට පෙන්වුවාට පස්සේ අපේ හිත චපල වෙච්ච ගම වක්‍ර වෙච්ච ගම වක්‍ර වෙච්ච බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක හරියට මේ පීමැසට ඇතැම් මීටර් 300ක් ඈතර ගියත් ඉන්න මේ වදේ හොයාගෙන ඉන්න පුළුවන්. කූඹියෙකුට තමන්ගේ ඉස්සරහ එක්කන ගිය පාර අනුගමනය කරන්න පුළුවන්. ඒක ඒ ඇතුළෙම එන දේවල්. ඒක වාචීත හරව ගන්න එකයි තියෙන්නේ. දැන් තියෙන විද්‍යාවයි දැන් තියෙන තාක්ෂණය ලැජ්ජ බය දෙක නැති කරන තුරු. මේ බොත්තම තද කෙරුවොත් හම්බ වෙන්නේ නැහැ. ආයේකම අතම් මන මොකුත් බෑ විද්‍යාව කියලා කියන්නේ ලැජ්ජ බය කියන ඒ ශුම් ධර්ම විනාශ කරන දේවල්. ඉතින් ඡා ඒකදී කර්මేశා කනුපලේ පිළිගන්නේ නැහැ. ලැජ්ජබයි තියෙනකොට කර්මేశා කරුපලේට ඉදේන. හේත්ඵල ධර්මෙට ඉඩක් එනවා. ඒ නිසා ලැජ්ජබයි අවශ්‍යයි. නමුත් ඒක ඊකින් සදාචාර ධර්ම හදන්න ගිය ගමන් ආගමක් හැදෙනවා. ලැජ්ජබයි දෙක ආයතනගත වෙච්ච ගමන් ලැජ්ජබයි දෙක විවස්ථාගත වෙච්ච ගමන් ආගමක් හැදෙනවා. ඊට පස්සේ ඒක ලොක්කෙක් කියලා පොඩ්ඩව තලන. ලොක්කගේ පොඩ්ඩගේ දෙකම බයි ලැජ්ජාව සමානයි. දින එක්කෙනෙකුට සමාහිත ඉන්දිය සංවරේ නැහැ. නමුත් ඒක ජීවිතක් කරගෙන, දීවලක් කරගෙන තව කෙනෙක්ව බලජාතිකේ හෝ සදාචාරයේ දිගේ මනින්ද ගිය ගමන් ඉතිං සංස්කාර වෙන්න පටන් ගන්නවා. එදා තිරසනේකට නම් ශ්‍රද්ධාවක් තියෙනවා. තිරසනාට නම් යුතු නොයුතු තියෙනවා. නැත්තම් ඔය වේ උඹහක් කොහොම පාලනය කරන්නේ? විමේශිකෝදියක් කොහොම පාලනය කරන්නේ? අඩිගුලක් කොහොම පාලනය කරන්නේ? ඒ ලක්ෂණය යන්නේ පොලිමි. නැත්තම් ටැංකිය දාලා ඉන්න මාළුව ටිකක් කොහොමද පාලනය වෙන්නේ? මේකේ තියෙනවා මොකද්ද නීති පද්ධතියක්? අඩිගානේ ආහාර දාමේ නිසා ෆුඩ් සයිකල් එක නිසා උන්ගේ හැදිච්ච නීති පද්ධතියක් තියෙනවා. ඔගේ මනුස්සයරක් තියෙනවා. මේ මනුස්සයා විතරක් එහෙම එකක් තියෙන බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අරකට ඉති තිබුණාට ඒ තියෙන බව දැනගන්න හැකියාවක් සම්පජඤ්ඤේ නැහැ. මනසට බයලජ්ජාව තියෙන බව දැනගන්න පුළුවන්. ඊට පස්සේ සම්මුතියක් එකතුලා කියන්න පුළුවන් අපේ පහසු පිටා මේක සම්මත කරගනිමු. හැබැයි මේ මෙතෙන්ද විතරයි. මේ සම්මුතියට විතරයි. උපජානතේ ප්‍රශ්නමක් එකතු වෙච්ච ගමන් ඕනේ නීතිය සම්මත කරන්න අවශ්‍ය කියලා කියනවා. වෙන හතරනමක් ඇවිල්ලා ආයේ මේක අවලම් කරන්න බෑ. එතෙන්ද ගන්නවා සම්මුතියක්. ඒක බයලජ්ජාව මත තමයි හත්ලගේ. චිත්‍රා එහෙනවද? මේ අපිට මේ කෑම වගේක් එවලා තිබුණා මේ චීස් වගේ කුයි
බටර් වගේ කෝ යනම්ම නම් කවුද දන්නේ සොලෝකාර කර්මාරත්ත කියලා කියන්නේ. මේ ක්වීන්ස්ලෑන්ඩ් වල ලියලා තියෙනවා QLD කියලා දාලා තියෙනවා. ආ මම දැක්ක සොනක ඉමේල් එක දුන්න කවුද කියලා නම් හරියට දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කියන්න දන්නේ නැද්ද එනවා. ඔයගොල්ලෝ අමරනාත් කින් තමයි ඒක දැනගන්නේ. ඒක ලෑන් තමයි කියන්නේ නේ. දන්නවද? ඒක දන්නේ නැහැ කියලා කියලා ඒවන්නේ දන්නේ නැද්ද? අනේ ඊමේල් එක දැක්ක බොහොම බව වෙලා. ඉතින් ඒ දැන් මේක කියලා තාත් බැනුම් අහන්න. මම අමරනාත් ඒක දාලා අරින්නම් කවුද දන්නේ මට මේ අපි කොහොම හරි වැළඳුවා. අමාරුකම් මට අමාරුව තියෙන්නේ උඹලා කරන වැඩින්ද. සංගයාගේ නම් කිසිම තරහක් නැහැ. මොකද ඔය පැත්තේ මොනවද කියන්න දෙයක් තියෙනවද? ප්‍රශ්න කියවන කාර්යය මෙහි විජේලා ඔක්කොම මෙහි ඇවිල්ලා. ඒක නිසා නම් තමයි පස්සටික ඔක්කොම හිටගෙන නැගේ. ඒක එක්ක කතා කරන්නේ ඌ මේ ඇවිල්ලා ගොළු වෙලා ඉන්නේ. සංස් දැනගන්න මෙහෙම මොකුත් නැහැ. දැන් තව තියෙන පැය භාගයක විතර කාලයක්. සතිය සම්පජඤ්ඤය කියන්නේ ආහාරයේ පමණ දැන ගැනීම සංවරයට. සංවරය මිසක් ආහාර නතර කරන්න නෙවෙයි. එහෙම නැත්නම් කෑම දාස කෙනෙක් වෙන්නත් නෙවෙයි. ඡණ්ඩ ජීවත් වෙන්න නෙවෙයි. ජීවත් වීම සඳහා කනවා. මත ඒකින් කෙනෙකුට තව ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව මේ ඒ නිසා තව කෙනෙක් එහෙම ප්‍රශ්නයක් ඇති කරගත්ත තරහ වෙන්නේ නැතිව මොකද ආහාරයක් අත්‍යවශ්‍යයි. අම කෙනාට මා ආහාර අවශ්‍යයි. කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ හතරේ ප්‍රමාණය දන්නේ නැති කමෙන් උඩ පු탁 ජනනය. ප්‍රමාණය දැනගත්ත ගමන් ආශේක පුද්ගලෙක් පාඩපත් වෙනවා. ඒක වෙලත් වැඩ පිළිවෙලක් තියෙනවා යාට කරන්න. ඊට පස්සේ දිගින් දිගට කරනකොට ගන්න තමයි තේරෙන්නේ මේ ලෝකේ මිනිස්සු එක්කෙනෙකුටවත් කෑ යුතු ආහාර ප්‍රමාණය තේරෙන්නේ. පස්සට විල්ලු දෝනයි කිය කීමාවක් නැහැ. එකක් හදනකොට තව එකක් ඕනේ. එකක් හදනකොට තව දිගට යනවා. මනෝ සංචේතන එක එකකට වෙන වෙනම සැලසුම් තියෙනවා. එක එකකට ඉගෙන තමන්ගේ හීනයක් තියෙනවා. කමෙන්ට් තියෙනවා වෙනම මවාගත්ත ලෝකයක් ඔක්කොම ජීවත් වෙන්නේ ඒ ලෝකේ. එයාට කවදාකවත් තව කෙනෙක්ගේ කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් දෙන්නකොට එක විදිහ ලෝක දෙකක් පවන්න බෑ. දෙන්න දෙපැත්තේ ඉන්නේ. ඒක තේරුම් ගන්න නෑ. අපි හිතනවා නෑ මගේ ගෑණි නිසා, මගේ දරුවා නිසා, මගේ ශිෂ්‍යයා නිසා ඒ ඔක්කොම මම විදිහට යන්න ඕනේ. ඉතින් එයා යයි මට යයි බයට. කවදාකවත් ඒක දෙක ලෝක දෙක සම්පාත වෙලා නෑ. කම්මං සත්‍යේ විභජති අධිතං හීනප්පනීතා. කර්මේ ලෝකේ බෙදෙනවා. හීන ප්‍රනීතේ නිසා කවදාකවත් වෙන්නේ. ඒක බාරගත්තා මොකද කියන්නේ? මේ මන අපි වෙන උඹ හීන වෙන එකකට රුචි අරුචි වෙන එක ප්‍රශ්නයක් නෑ. අපිට කිත්තේ මේ සීමිත ලෝකෙක අපේ මූලික අපේ තියෙන එක මෙයක් කඩා වඩා ගනී කියන එකනේ තියෙන්නේ. නෑ එයා ඉන්නේ හීන ලෝකෙක. මමත් ඉන්නේ හීන ලෝකෙක. හීන ලෝක අතර එහෙම කඩා වඩා ගැනීමක් නෑ. ඒක හරියට කියනවා නම් TV dots ඉතින් dots එකට එන්නේ ප්‍රෝග්‍රෑම් එක නැති වෙලා ඒ dots එක අතර කවදාවත් ගැටුමක් එන්නේ නෑ. dots එක එකට ඇවිල්ලා මතුවෙලා නැතිලා යනවා. කවදා dots එකක් ගැටෙන්නේ නෑ. ඒ නිසා අපි අතර හීන ලෝකේ ගැටුමක් කවදාකවත් අපි හිතා ඉන්නවා මේ හීන ලෝකේ නෙවෙයි ඇත්ත ලෝකේ මේ මූත් සිවුරු ගන්නේ මං ගන්න කපට අය මම මාත් ගන්න ඒ කපට අය මූ දෙකක් ගත්තොත් මට මදි වෙයි කියන හැඟීම නිසා මේ ගන්නකොට කර්මාරක් ගනි දෙයක් ගන්න එක කියලා ඕන්න ඌට නිද ගන්නවා. මොකද අපි දෙන්නම එක කපටාවෙන් ගන්න නිසා. බලන්න අන්තිමට
ක්‍රියාවත් වෙලා බලනකොට මේ ලෝකේ අනන්ත ලෝකයක්. ඕනේ තරම් මේ දේවල් තියෙනවා. මං හිතනවා නෑ නෑ එයත් මෙයත් ඔක්කොම ඒක ගන්න ගියොත් මට මගේ කුට්ටිය බාල වෙයි කියලා මේ ඊර්ෂ්‍යාව තියෙනවා. ඒ නිසා සංස්කාර ලෝකේ මට ඉදාරින්න මට දකින්න මගේ හීනේ. මට ඕනේ හීනයක් දැක්කම තියෙන්නේ ඔබට මොකක් තියෙනවා. අම්මල දාත්තලා කියනවා නෑ නෑ මට ඕනේ ඔයාට ඕනේ හීන දකින්න බෑ මට ඕනේ හීන දැකපන් කියලා. දේශපාලන නායකයා කිව්වොත් ඒ උඹලට ඕනේ හීන දකින්න බෑ මට ඕනේ හීන දැකපන් කියලා. ආර්ථික විද්‍යාඥයා කිව්වොත් මට ඕනේ හීන දැකපන් කියලා. සමාජ විද්‍යාඥයා දැනගන්නේ හීන අපිට බලන්න කියලා. වෙන්නේ නෑ. මේ බොරුවට වෙලාවකට එහෙම වෙන වෙලාවල් තියෙනවා අසංකල කෙරුවට ඇරෙන කොට ඉවරයි. බඳින්න ඉස්සර තියෙන ප්‍රේමේ කොහොමඩක්වත් බැඳලා පස්සේ නෑ. ඒක ඉතින් හොඳටම දන්නවා. බඳිනකන් ඒක ඉතින් ආසාරි දෝනේ වැණිකර ඔසරි දෝනේ මැනිකට ඕන දෙයක් කියන්නේ මං අරගෙන දෙන්නා. ගත්තට පස්සේ මේ පරවේ සීල පටන් ගත්තාම ඉවරයි. ගත්ත ඔයත්ත පොල්ල ගත්තා. අල්ලපු ගෙදෙට ඇහෙන්න ගහ ගන්නවා. පාරට බහිනකොට අල්ලගෙන එනවා අතට දාගන්න නිකන් අලුත වෙනම ජීවිතයක්. නිසා ඒ සංස්කාර වල තියෙන එක එකනාගේ පුද්ගලික හීනේ ඔක්කොම හරහා දැකලානේ බුදුජානක කියන්නේ මම සමාජ ජාතක මෙච්චරක හීනේ දැක්ක මගේ මේක මේ ජීවිතේ දැක්කා මැරෙන කට්ටියත් පේනවා මට දැනට හීන මවන කට්ටියත් පේනවා බලාපොරොත්තු සුන්ගෙන හැටියත් පේනවා දැකලානේ කතා කරන්නේ බුදුජානක කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන් බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජා සහිත ලෝකේ දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං විචාරිතවිචාරි චිත්තං සුතං මුතං පත්තං පරියේසිතං විචරිතබ්බං මනසා සබ්බං සබ්බං අහං ජානං උඹල හිතුවානම් නෑ දැක්කානම් දුටුවානම් හිතුවානම් මනසින් සැලසුම් කරානම් ඒ සියල්ල මම දන්නවා චිත්තං සුතං මුතං පත්තං පරියේසිතං මනසින් යන්න හදන තැන පරියේෂණ කරන තැන විචරිතරිත මනසා මනසින් හැසිරෙන සියල්ල මම දන්නවා එතකොට ඒක පස්සේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මම එතෙක් මම සර්වඥයි කියලා ප්‍රකාශ කරේ නෑ මම දැන් දන්න නිසා මම කියනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන මම ඒක දන්නේ නැත්නම් කල් මම ප්‍රකාශ කරේ නෑ මම අද දැක්ක නිසා මම ප්‍රකාශ කරනවා බල කොන්නේ හැංගිලා සැලසුම් කෙරුවත් මගේ පරාසය ඇතුළත අපි ඒක පිළිගන්න කැමති නෑ අපි හිතනවා බුදුජානනාංශය දැකලා නෑ මගේ අහවල් පැත්ත ඒක මට විතරයි දන්නේ ජාබේක හංගගෙන කුද්දලිකව තියන හදන තමයි පු탁 පු탁 කියන්නේ. දැන් පු탁 කියන්නේ කියන්නේ. අපි මොන තරම් හැංගියංගි වෙස්තෙන් දැන් නටන්නේ එළියේ. අපි කයෙන් වින්ුණාට එක හිත තියෙන්නේ. ඉතින් වුණා නම් අපිට සහෝදරංගල් වගේ ඉන්න පුළුවන්. මලඟ තියෙනවා කයෙන් අපි වෙනස්. ආහාර ස්පර්ශය වෙනස්. මනෝ සංචේතනික කිම්බන්න සමානයි. කොහොමලා මේ අරයට විශේෂින් අරයට වැඩිය හොඳින් වෙන මනෝ ලෝකයක් හදාගෙන ඒක තමයි මුතිවිලි මාලිගාවේ භක්ති পদවිය ලබන්න. අතර දිසා ජයගෙනම හනිකෙමි. මොකද ඒ බින්දු? විදුලේ මෙලි මාලිගාවේ ශක්ති পদවිය ලබන්න. ඈ? ඊර පායන හඳ හඳ පායන හැටි බලන්න. අතර දිසා ජයගෙනම හනිකෙමි. හනික එන්නේ ආයේ ගෙදර තමයි. අතර දිසා ජයගෙන ආයේ ඉන්නේ මේ වෙදලි හැදුව මැලිගාවේ වැලි මාලිගාවේ සක්විති পদවිය ලබන. ඒත් මේ තාත්තට පෙන්නන්න. වෙන කාටවත් නෙවෙයි. ඔය අද ඔක්කොම කතා තමයි දියක් නටන්නේ ගෑණියට පෙන්නන්න. තාම පෙන්නලා ඉවර නැහැ. තමන්ගේ වැඩ ටික පෙන්නලා ඉවර නැතිනම් කුඩ පෑනලා කස්සිරන් ගාලා කඩු සෙල්ලම් ඔක්කොම දාලා බලනකොට එක ප්‍රේක්ෂිකාවක් ඉන්නේ. ඒකෙත් වලකට වැඩේ වදිනවා කුස්සියට වෙලා ඉඳි. ඒකත් නැහැ. ඉතින් තරේ අම්බකේන පුදුමාකාර මේ එන්න සතනට ගනු කඩුව කියාගෙන ඉන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තාම වයිෆ්ට ඔප්පු කරලා පෙන්නලා නැහැ මගේ පෞද්ගලික. අයියෝ. ඉතින් අපි අර පැත්තකට බලා ඉනකොට හොඳට පේනවා මේගොල්ල මේ කුම්බගෙන වීලිලි පාගෙන නටාගෙන යන්නේ නැතුව බලනකොට ගෑණිටත් ඉවරයක් නැහැ. ගෑණියට පෙන්නනවා. වැඩේ එහෙම ආංගල විකර කරනවා අර ගායි අර ආලෝක ධාටෝක දාගන්නවා දෙන්නම් දෙයි. ඉතින් මේ සංස්කාර ලෝකයේ තමයි මුළු ලෝකෙම මේ නිර්මාණශීලීත්වය කියලා එකක් තියෙන්නේ. මේ ළඟදී සාහිත්‍ය සම්මාන හම්බුණා නිර්මාණශීලී පුත්‍රජානන් වහන්සේ කියලා කරතනයක් තියෙනවා.
හොඳම රචනය. ප්‍රගතිශීලී බුදු පියාණන් වහන්සේ, නිර්මාණශීලී බුදු පියාණන් වහන්සේ බෙද ගිනියන් හදා හොඳ වෙලාවට පිරුණම් පාන. එහෙම නැත්නම් පිරුණම් පාන නොහිටියා නම් වැඩි බලා ගන්න තියෙනවා. ඉතින් මේක තමයි විඥාණයට තියෙන ආහාරයේ සංස්කාර දෙන ඇඳලා තියෙන හිර කූඩුව ඇතුලේ තමයි විඥාණය සෙල්ලම් කරන්නේ. සංස්කාර අවිලියුල ලස්සන මේ පොඩි කොටුවක් හැදලා ඇතුලේ සැරසිලි කරනවා. මේ සැරසිලි වලින් නිකන් තමන්ගේම ඡායාව පේනවා. අර වීදුරු වලින් හදලා තියෙන බිත්ති එතකොට ඈතින් ලුකු වෙලා පේනවා. නමුත් ඉන්නේ පටු වෙලා. හැම කෙනාම සංස්කාර කූඩුව ඇතුලේ ඉන්නේ. සංස්කාර හදලා දෙන මේ හිර ගෙදරක ඇතුලේද ඉන්නේ. සොරි කියලා හිතනවා. පටු මානසිකත්වයේ අවිද්‍යාව තමයි සංස්කාර පොහොර ලබන්නේ. ඊට පස්සේ සංස්කාර වලින් හදන විඥානයක තමයි අපි හිර වෙලයි. ඊට පස්සේ විඥානේ අයිය වෙලා ඒ අනුව නාම රූප හදාගෙන සලායතන හදාගෙන ගිනි කසයට වැඩ. අපි දන්නේ වේදිකාවක භූමිකාවක් විතරයි මේක කියලා. ස්වභාවෙ නෙවෙයි. ඒ නිසා අපි ඒ ආහාර හතර පිළිබඳව දැනගන්න පුළුවන්කම අපටත් නෑ ඇත්තටම. අපිට තියෙන තණ්හාවෙන් පස්සේ ගැහලා තණ්හාවට ඉස්සර කොටස අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාමපත්‍ය සලායත සලායතපත්‍ය පස්සපත්‍ය වේදනා කියන ටික සර්කිට් එක ඇතුලේ තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ එළියට තියෙන්නේ තණ්හාවෙන් මෙහා. ඒක සාමාන්‍ය කුසాగ්‍ර බුද්ධිමතාට දැනගන්න පුළුවන්. නම් හෘදයානාති ඉතිහා පැත්ත කැල්ල පෙන්ලා දෙනවා. මෙන්න මේ ටිකක් තියෙනවා ඒක අහලා දැනගන්න. ඒ තණ්හාවේ මෙහා පැත්ත සමත භාවනා. තණ්හාවේ ඉඳලා අවිද්‍යාව දක්වා තියෙන කොට විපස්සනා භාවනා. ඒක හුඟක් වෙලාවට අනුමාන ඥාණයෙන් තමයි අල්ලන්නේ. මේ යම් යම් කොටස් අල්ලන්න පුළුවන්. ඒ බුද්ධජානනාංශිත සක්සුදක්ෂේ පැහැදිලි. සෘෂ්ණාවේ මෙහා පැත්තේ කොටස තණ්හාව. තණ්හාවෙන් නැති කරන්නේ තෘෂ්ණාව. ප්‍රඥාවෙන් නැති කරන්නේ අවිද්‍යාව. ඉතින් ඒ විපස්සනා කරන එකනට චින්තාමය ඥාන නැතුව බෑ. අනුමාන ඥාන තියෙන්න ඕනේ. හැබැයි පුළුවන් තරම් ඒක බුදු ඥානට කොටු කරන්න. දුහාමුදුර දේශනා කරපු කොටසට කොටු කරගෙන ගියොත් වැඩ ගන්න බෑ. තමන් ඊට ඉස්සර වෙන්න ගිය ගමන් එහෙනම් ඉතින් මනෝ ලෝකයකට වැටිලා මනෝ සංජේතන ආහාරවල කොටු වෙලා තමන්ගේ මනෝ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි පිස්සු කියන්නේ කියලා. තව කෙනෙක් ඒක දකින්නට කැමතිත් නැහැ. නමුත් මේ බුදු කෙනෙක් පහල වෙච්ච ලෝකයක් නේ මේක. ඒ නිසා අපිට ඒ තරම්ම අහංකරණ ජීවත් වෙන්න බෑ. දැන් හොඳම වෙලෙ තමයි පිට කෙනෙක් දකින්න බැල්ම මට බුදු කෙනෙක් වායි කියලා හිතාගන්න. මම දිහා පිට කෙනෙක් බලන බැල්ම ඒක දිනා ගන්න එක තමයි මගේ තියෙන දක්ෂකම කියලා ලොකු සංකේතයක්. තව කෙනෙක්ගෙන් උපදේශයක් ගන්න එක තමයි මට තියෙන ලොකුම දක්ෂකම. යාර ස්වභාවයෙන් මම ගන්න විචින කරන්න ඉඩ දෙන්නේ කියලා. ඒක තමයි චාරාහුල පුංචාම් කරන බුදුආන කිව්වේ දවසකට වැලි දෝතක් උඩ දාලා මට මේ වැලියට කානට මට උපදෙස් ලැබේවා කියලා උපදෙස් දිනා ගත්තා නම් අපි හැමදාම වැයලා. කවදා හෝ කවුරු හරි මට උපදේශයක් දෙන්න පමා වුණා නම් ඉතින් හිම පටන් ගන්න එතන. කියන්න ඕනේ කියන්නේ නැහැ. එක්කෝ මගේ තියෙන ගඳ හින්දා එහෙම නැත්නම් මගේ තියෙන බය නිසා කැතකම නිසා කියලා වැඩක් නැහැ කියලා එහෙනම් පිළිගන්න. ඉතින් පස්සේ ඔලොමල වෙනයි මනුස්සය. උදන්තරන් මේ ඉන්න සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ අදහස් දිනා ගන්න පුළුවන් කියලා. ඒක හැමෝටම නැහැ. මේක දක්ෂකමක් මොදේ කියන එක දුර්ලභමක් කියලා මට එක එකන උපදෙස් දෙන්න එපා. මම බබෙක් කියලා හිතනවා. අදුරණි ඛණ්ඩ ටිකවත් තේරෙන්නේ. කැම ටිකවත් කාටවත් තේරෙන්නේ. ඒක ආගෙත් උපදෙස් බලා කොට. දැන් අනුමාන ඥානෙ මැදින්නේ තියෙන්නේ. උතුමේ චින්තාමය කියන්නේ අනුමාන ඥානෙ ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ ඥානෙ. ප්‍රත්‍යක්ෂ ඥානෙ මුළු චිත්‍රය පෙන්වන්නේ. චිත්‍රයේ එක අංශයක් හරියට zoom කරලා බලනකොට මුළු චිත්‍රයේ එක කොටසක් ලොකු කරලා පෙන්වනකොට අනික් හරිය නොපෙනී යනවනේ. මොකෙක්ට හරි අපි චින්න කණ්ණාඩි දාලා බලුවනම් ඒක ලොකු කරලා පෙන්වනවා කියලා කියන්නේ ඒක හරි නොපෙනී යන්න එපා. නිසා අනුමාන ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන එනකොට සමස්තය අයින් වෙනවා අපි. එහෙනම් කැලේ ටිකක් ටිකක් බලලා ඔක්කොම එකතු කරලා තමයි අපි සමස්තය පිළිබඳ චිත්‍රය අඳිනවා. ඒක මනසෙන් කරන්නේ. ඒක අනුමාන ඥානෙමයි කරන්නේ. අපිට චක්කුංච පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියන හතරම එකර දකින්න බෑ. චක්කු දැක්කොත් රූපේ දකින්නේ නැහැ. චක්කු රූප දෙක දැක්කත් චක්කු විඥානේ දකින්න. ඒක වෙලාවට හතරෙන් එකයි දකින්නේ. කැලේ කැලේ පූට්ටු කරන එක තමයි අනුමාන ඥානෙ කරන්නේ. වෙන වෙනම දැකපු ටික බෝවතාවක් දැකලා
මේක මෙහෙම වෙන්නේ බුදුදහමේ සලස්ම දීලා තියෙනවා අපිට. පෙරලි කාලේ අපිට තියෙන කැලිටික පුරවනකොට ත්‍රිල් එකක් එනවා, ජුලියක් එනවා. ඒ මේ ජිග්සෝපසලේ ආකාර. ඒකට අංග ටික දාපු ගමන් ඒක පිළිචික තියෙනකොට මේ මේ බුදුහාමුදුරු කීපදීත් ඇත්ත සුතමේ අධ්‍යක්ෂක දෙත් ඇත්ත චින්තාමෙන් තමයි පූර්ණ චිත්තය දාපෙන්නේ. ඒක අපයි මනසින් විශේෂ දෙයක් නැත්නම් විනාඩි 10ක් තව තියෙනවා අපි සාකච්ඡා නැස කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ අපිට සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි නැස කරන්න බලාපොරොත්තු වෙන්නේ.